අද මේ සේවකව පාරට බැහැලා වීදියක් වීදියක් ගානේ ගමක් ගමක් ගානේ ෆැක්ටරියක් ෆැක්ටරියක් ගානේ මේ කියන්නේ තමන් මහන්සි වෙලා හම්බ කරපු ටිකෙන් ටික අවුව වැස්ස රාදාවල් නැතුව සේවා මුර වලට යෙදিলা වැඩ කරලා එකතු කරපු එකතු කරගත්ත සල්ලි ටික අද රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඒ EPF එකේ තියෙන සල්ලි ටික EDF එකේ තියෙන සල්ලි ටික අද හොරා කණ්ඩ හදනවා තමන්ගේ ඌමනාවට මේ ජනතාව මේ රටේ මහන්සි වෙලා වැඩ කරලා ඒ සල්ලි ටික එකතු කරගත්තේ තමන්ගේ විශ්‍රාම දිව්‍ය සුවයෙන් ගතකරනද තමන්ගේ අනාගත දරුවගේ තමන්ගේ අනාගත දියණියගේ විවාහ කටයුතු ටික කරන්ඩ තමන්ට මොකක් හරි ආදායමක් මාර්ගයක් සලසගන්න හැබැයි මේ කූර මේ නරක තක්කඩි පාලකයෝ ටික එකතු වෙලා අවුරුදු 74ක් තිස්සේ මේ රටේ වැඩ කරන ජනතාවට හැමදාම දඬුවම් දෙමින් ඒ ජනතාව තලාපෙලා කටයුතු කරමින් තමයි හිටියේ. ඒ අය කරන තක්කඩිකම් වලට මේ සේවකයෝ ටික ගොදුරු කරගන්න හදනවා. දඬුවම් දෙන්න හදනවා. මහා බැංකු හොරාකාර රනිල් රාජපක්ෂලා මේ රටේ කූට ව්‍යාපාරිකයොත් එක්ක එකතු වෙලා මේ රට බංකොලොත් කරලා රටක් රටක් ගානේ ගිහිලා හංගා කාලා ණය අරගෙන ඒ වගේම මේ රටේ දේශීය ණය අරගෙන ඒ දේශීය ණය ප්‍රතිහුව ගත කරනවා කියලා IMF එකේ වුවමනාවට අද මේ සේවකයන්ගේ සල්ලි ටික හොරා කණ්ඩ තැක් කරනවා. අපි කියනවා අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට අතක් හොල්ලලා මේ සල්ලි ටික උඹලා අත තියන්න බෑ. මේ සල්ලි සේවක හොයාගත්ත සල්ලි බලා මේක සත්ත පහක් උඹලා දීලා නැහැ. ආයතනේ හම්බුත්තුත් එක එකතු වෙලා එයාගේ කොටසක් දාලා සේවකයන් කොටසක් දාලා එකතු කරගත්ත සල්ලි ටික මේ සල්ලි ටික හොරගම් ගන්න උඹලා හොරගම් කරපු ප්‍රමාණයට මේවා හොරගම් කරගන්න හදනවා නම් මේ හොරගම් කරගන්න මේ සේවකයන්ගේ අනාගත ඒ විශ්‍රාම දිවියට තට්ටු කරන්න හදනවා නම් කෙලින්න හදනවා නම් අපි කියනවා ඒවා උඹලට මේවා අපි කරන්න දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂලා එදා මේක හොරගම් කරගන්න හැදුවා. රොසාන් චානකලා මේක දිවි දීලා ඒ වගේම තවත් සදාකාලික ලෙඩ්ඩු බවට පත් වෙලා මේක බේරගත්ත අය දිවි දීලා රනිල් රාජපක්ෂලාටත් අපි කියන්නේ ඕක කට්ටියත් ලැහැත්ති වෙලා ඉන්න මේකට අත තිබ්බොත් එහෙම මේ සේවකයන් දැක්ක අපි එකට පාරට බහලා මේ සල්ලි ටික බේරගන්න අපි දිවි හිමියෙන් සටන් කරනවා කියන එක තමයි මේ අපි කියන්න ආවේ. ලංකාව පුරාම ලංකාව සිසාරා වැඩ කරන සේවකයන් දැනුවත් කරලා මේ මුර්ධ පාලකයන්ගෙන් මේ සල්ලි ටික බේරගන්න අපි අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට අපි කරන්න පුළුවන් උපරිම කටයුතු ටික කරනවා. ඒකට ඇදී දැඩි නායකත්වයක් අපි දෙනවා. අපි කියනවා මේ සේවකයන්ගේ සල්ලි ටික 110ක් තියෙන සේවකයන්ට වසරකට 1,200ක් මේ සේවකයන්ගේ සල්ලි ටික හොරා ගන්න හදන්නේ. හැබැයි වසර 10ක් යනකොට මේ සේවකයන්ට 110ක් 15ක් අතර ප්‍රමාණයක් මේ සේවකයන්ට අහිමි කරනවා. අවුරුදු 74ක් මේ සේවකයන්ට වද දීලා මේ මනුෂ්‍ය කියන කම්කරු ඇමති අමොනසු ආකාරයට කම්කරු නීති සංශෝධනය කියන හදනවා. අපි කියනවා මනුෂ්‍යට ඔයාගේ ඇති මනුෂ්‍යකමක් නැහැ. ඔය අමනුෂ්‍ය කන්ද තමයි මේ සේවකයන්ට කම්කරු නීති සංශෝධනය කරලා මේ සේවකයන්ට ආයතනයේ නූතන වහල්ු හැටියට පත් කරන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්නේ. ඉන්දා මනුෂ්‍ය අපි ලැහැති ඔයාගේ මේ වද බන්ධන ගෙනන කම්කරු නීති සංශෝධනය ආපත්තට හරවලා මේ රටේ සේවකයන්ට නිදහස ජීවත් වෙන්න පුළුවන් ආකාරයට රටක් හදලා දෙන්නත් අපි සූදානම්. ඒකින්ද මේ දක්කඩි කුරීරු පාලකයන්ට අපි කියනවා ඕ කට්ටිය එළවලා හරි මේ සේවකයොත් එක්ක අපි අත්තල් බැඳගෙන හෙට දවසේ මේක ආකුලම් ගත්තේ නැත්නම් අපි තව නොබෝ දිනකින් මේ රටේ වීදියක් වීදියක් ගානේ පාරට බැහැලා මේ සේවකයොත් එක්ක අත්තල් බැඳගෙන උඹලා ගෙදර යවලා හරි මේ සේවකයන්ට මේක මුදා දෙන්න අපි කටයුතු කරනවා කියන පණිවිඩය දෙන්න තමයි අපි මෙතෙන් ආවේ.